පළමෙන්ම සත්‍ය කියන වචනේ පාවිච්චි කරනවා. අපි සත්‍ය කියලා වචනේ පාවිච්චි කරන්නේ චින්තනය හරහා. මේ මාසයන් දැකපු දෙයක්. සත්‍ය කියන පිළිගන්න. ඒ වගේම මේ කණෙන් අහන දෙයක් සත්‍ය කියන පිළිගන්න. නාසයෙන් ගඳ ලබන ගඳ සුවඳ. එය සත්‍ය කියන පිළිගන්න. දිවෙන් ගඳ ලබන රසය සත්‍ය කියන පිළිගන්න. කයින් ලබන ස්පර්ශය සත්‍ය කියලා පිළිගන්න. ඒක පිළිවෙලින් තමන් ළඟ බය තියෙන්නේ ඇස කන නාසය දිව ශරීර මේ පහෙන් ලබව දේවල් සත්‍ය කියලා පිළිගන්න. එතකොට අපිට මෙතනින් ආග්‍යහාරෙන් සත්‍යයක් ගොඩනගෙන තව සත්‍ය. ඒ තමයි අරූප ධර්මයක් වශයෙන් මන. මන කියන ධර්මය පහළ වෙන්නේ ඒකයි. එතකොට ධම්ම කියන්නේ මේ කරුණ පහට මන ධම වශයෙන් පහල වෙනවා. අපි එයා සත්‍ය කියලා කියනවා. එතකොට අපි හැම කෙනෙක්ම සත්‍ය කරත්තාම හැම කෙනෙක්ම සත්‍ය හයක් පිළි අරගෙන මේ සත්‍ය තමයි අපි ගවේෂණය කරන්නේ. වෙන අපිට ගන්න දෙයක් සත්‍ය ගවේෂණය කරන්න අපි ගන්න මේ හය. ඉතින්ද වෙන්නත් අපි හැම කෙනෙකුටම හැම කෙනෙක් කෙනකින් අදහස් කරන්නේ දාර්ශනිකයෝ අද භාවිතා කරන විද්‍යාඥයෝ පඬිතු මෝඩයෝ මේ සමාජයේ තියෙන වචන මේ හැම කෙනෙක්ම ඉන්නේ ඉහළ තැනක නෙමෙයි එකම එක තැනක මෝඩයා ඉන්නේ දාර්ශනිකයා ඉන්නේ විද්‍යාඥයෝ ඉන්නේ පඬිතුයා ඉන්නේ තථාගත දර්ශනයෙන් බලනකොට එකම එක තැනක අද රෝහලේ දියුණු කියන ඇත්ත කොතෙක් ලෝකෙ දියුණුද සබල හැම කෙනෙකුටම මේ සාපේක්ෂවාදී චින්තනයේ පිළිගත්තු නිසා ප්‍රශ්නයක් ඔබ හැම කෙනෙක්ම උපත පිළිගන්න මේ චින්තනය හරහා උපත පිළිගන්න උපත පිළිගත්ත නම් ඒ කාන්තෙම අසන්තෝෂ වුණත් ඔයතුට මරණය පිළිගන්න වෙනවා උපත විපත බොහෝම දෙනෙක් කල්පනා කරන්නේ බොහෝම දෙනෙක් හිතන්නේ මේ උපතයි විපතයි අතර අතරක් තියෙනවා ඒ අතර තමයි අපි දන්නවා ජරාවට පස්සේ රෝග ඇතිවීම මේකට පුතේ මෙන්න මේ චින්තනයේ තියෙන දෝෂය අපි හිතන පතන විදිහින් අපිට වෙච්ච දෙවි මොකද්ද අපිට ආග්‍යහාරයෙන් උපතයිතු වුණා විපතයිතු වුණා ජරාවයිතු වුණා මරණයයිතු උපත විපත ජරාව යාදී මේ ධර්ම හතරට කියන්නේ තථාගත දර්ශනේ අපාය අපාය දැන් ඔබ පැහැදිලිව බලන්න ඔබ අපායේ නිදහස ඔබම හතර අපාය උපත්ය මරණය ජරාව යාදී මේ හතරෙන් නිදහස්ද ඒක අහන්නේ අනුන්ගේ නෙමෙයි ඔබලගේ. ඔබගේ හදවතින් ඔබ අහන්න. ඔබ මේ හදවතින් නිදහස් වෙන්න. නිදහස් නැත්තම් වෙන්නත් නේ. එතකොට මේ දාර්ශනිකය ගත්තත්, පඬිතුය ගත්තත්, විද්‍යාඥය ගත්තත් මොකද? එකම තැනක ඉන්නවා. එකම තැනක ඉන්නවා. මොන විදිහේ කඩයුත්ත කරත් මේ හදවතේ නම් එක තැනක. එහෙනම් වෙන්නත් නේ. සමස්ත ලෝකේටම අත්‍යවශ්‍ය වෙන ධර්මය තමයි දැන් මේ මතුවලා තියෙන්නේ. සම්මා සම්බුද්ධයන් වහන්සේ දේශනා කළා. එතකොට අවාසනාවකට අදේ නෙවෙයි. මේක ධර්මයෙන් කියන්නේ ආධිකල්පිත අවිද්‍යාව කියලා. ඒ කියන්නේ කපුසඳ මේ මහා භද්‍ර කපුසඳ කපුසඳ බුදු ඒකට ඉස්සල් බුදු වෙලේ. නමුත් මේ මහා භද්‍ර කච්චාගෙන ඔබලා අපි දන්නවා කපුසඳ බුදුරාන් වහන්සේ සාධනය කළා. ඕනාගම් බුදුහාමුදුරුවෝ කාශ්‍ය බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පස් නමක් මේ ලෝකේ විද්‍යමාන වෙන වගේ බලලා දැනගන්න. අවසාන වශයෙන් මෛත්‍රී බුදුරන් වහන්සේ පහල වෙනවා කියලා කියනවා. මේ කොයි මොන විදිහට කතා කරා බුදුන් පිළිබඳව ඔබලට දැනුමක් නැහැ. ඔබලා හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ
හැබැයි බුදුරේ දේශනා කරන ධර්ම නෙමෙයි. උබල බලාපොරොත්තු. බුදුහාමුදුරු ඉන්නේ තමන්ගේ පරිබාහිර. තමන්ගේ ප්‍රියස්තර බුදුහාමුදුරු ඉන්නේ. අපිට තියන්නේ බුදුහාමුදුරු හම්බුනහම දන් දීලා සීල් සමාදන් වෙලා ධන භාවනා කළා වේ බුදුහාමුදුරු කියන විදිහේ කියාම අපිට බුදුහාමුදුරගෙන් නිවන ලැබෙයි. ඒකට අපෙන් කියන්නේ කන්න බොන්න අඳින්න හිතන දෙනේ. බුදුහාමුදුරු මෙන්න මේ විදිහේ ව්‍යාපාරය. මෙහෙම දෙයක් තමයි බලන්නේ. නමුත් වෙනත් අම මේ වචනේ ඔබට වර්තපත් කියන. ඔබල බලන තුරු කියන්නේ ඕනතරෙක්. මේ හැම කෙනෙක්ම මිනිස්සු වර්ෂ. ඒ මිනිස්සය කියලා කියන්නේ වචන අරහා කියපු වචනයක්. මේ මිනිස්සය තුළ බුද්ධත්වයේ හැම මිනිස්සෙක්ලාද. බුදු වෙන්න පුළුවන් මිනිස්සෙක්. මෙන්න මේ කතාව ඇහුවාම ඔයකට ඇඟ පිළිපොන කතාවක්. මේක ඔබට අහන්න ලැබුණේ නැහැ. මේක ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. කතා කරන දර්ශනය. හැම කෙනෙකුටම සම්මා සම්බුද්ධත්වයයි තියෙන්නේ. ඒකයි මේ පැහැදිලි කරගන්න. ආවලාට තියෙන ආවලාට අනේ අපි උත්පත්ති වෙන පෞකාරය. එහෙම නැහැ. කාටද මේ ධර්මය ලබන්න පුළුවන් කියලා බෞද්ධ බුදුහාමුදුරුවෝ කියනවා. මිනිස්සේ වුණාම ඒක ප්‍රධාන ලක්ෂණයක්. සත්තු අතරේ මිනිස්සෙක් ඉන්නවා. බුදු වෙන්න ඕන ප්‍රධානම ලක්ෂණය ඒක. ඒ මිනිස්සේ කොහොම හිටගත් මදි මේ ඇස කරන ආසේ දිව ශරීරෙ මුතර තියෙනවා. මොන්දිරිකේ මේ ලක්ෂණ නෙමෙයි. අපි ඇහෙන් පේන ගතිය කතා කරන ප්‍රශ්නයක් තියෙනවා. අනෙන් ඇහෙන ගතිය. නාසෙන් දසුඳ ගන්න පුළුවන් ගතිය. දිවෙන් රස ගන්න පුළුවන් ගතිය. කයෙන් ස්පර්ශ කර ගන්න පුළුවන් ගතිය. ඒකනේ මේ කාරණ ටික එකතු කරාම මනස ගමසනක් පිළිගන්න. ඒකත් තියෙනවා. දැන් එතකොට ඒකට කියන්නේ කන සම්පත කියලා. කන සම්පතිය කියන්නේ මොකද්ද? ඒ ඉන්ද්‍රිය පහේ තියෙන නිපුණත්වය හොඳ ස්වභාවය. ඊළඟට ඒ ධර්ම ලැබුණාට පස්සේ තියෙනවනේ මනසේ වුණා කන සම්පතිය ලැබුවා. ඊළඟට බුද්ධෝත්පාද කාලය. බුදුලේ පහළ වෙන කාලයක් ඒක දුර්ලභ දෙයක්. වෙනත් මේ ඔබලා හැම කෙනෙක්ම හරි වාසාවක් විදිහට බුදුරේ පහළ වෙන කාලය. හැබැයි බුදුරේ කියන්නේ පුද්ගලයෙකුට නෙමෙයි. ඔබ හිතන්නේ පුද්ගලයෙක් කියලා. බුදුලේ පහළ වෙන්නේ බුදුරේ පහළ වෙන. ඒක ටිකක් ගැඹුරුයි. ඒක බලන්න ඕන ධර්මයේ තොලි. ඇහෙන් බාල බුදුහාඳුර ගන්න බෑ. කනිනුත් බෑ. නාස්ත. ඒ වක්‍රී ළඟ වක්‍රිය කියන ඇත්ත ගෞතම බුදුහාඳුර ළඟ මානෙලි හිටියා. පැවිදිලා හිටියා. බුදුහාඳුර එළෙව්වා. ඇයි? ඒ අය අසකරණාසේ දිය ශරීරය පාවිච්චි කරලා තමයි බුදුහාඳුර දකින්න මානසිකව. තුන් මාසයක් බලන් ඉඳ දුන්නා. බුද්ධිය ලැබෙයි කියලා නෑ එළෙව්වා. ඒක අපිට බුදුහාඳුර කිව්වේ වක්‍රිය. ඔබට බුදුන් දකින්න අවශ්‍ය නෑ. මේ මගේ අසකරණාසේ දිය ශරීරය දිහා බලලා කියන්නේ ඉතන බුදුන් නැහැ. බුදුන් වැඩ ඉන්නේ ධර්මයේ තුල. ඒ පාසෙ දිහා බලන්න. යෝ ධම්මං පාසති. සෝ මං පාසති. යමෙක් මගේ ධර්මයේ දකීද? ඒ මාර්ගය. එහෙනම් ඔබලට පුළුවන් බුදුන් දැක නිවන් දැක. ධර්මයේ දැකලා බුදුන් දැක. ඒත් බුදුන් වැඩ ඉන්නේ කොහෙවත් නෙවෙයි තමන් ළඟමයි. තමන් ළඟ කියන්නේ ඔබ මිනිස්සෙක් වුණා ඉන්ද්‍රිය හොඳට කියන. ඊළඟට තාම කද්ද බුද්ධෝත්පාද කාලේ බුද්ධෝත්පාද කාලේ ඊළඟට දුර්ලභම දේ ඔය ඇත්තට කියන්නේ ධර්මයේ දැන් නම් දුර්ලභ නෑ කියලා පේනවා. හරි සුලභයි කියලා පේනවා. හැමතැනම බලන්න. ඒ එළියුණු ඡන්ද වෙනකම් පිළිතුරු බලයි. නමුත් වෙනත් නේ ලෝකෙට අද වෙලා තියෙන එකක්. පත්තරි අරන් බලන්න. පත්තරි අරගෙන බලන්න. මොනවා කියන්නේ? ඒව හැරෙන්නේ වෙන පත්‍රයක දාන දෙයක් නෑ. ඒව මම කියන්නේ. පත්‍රය කරන් බැලුවා හම් පිළිමු. හරි? කාර්ය භාරියෝත් එයා ඉවරයි. ඒක පොඩි දරුවෙක්. වාහනයකට යට කරලා. අනිත් පැත්තට ගත්තාම ඒ පැත්තත් ඉවරයි. එක පැත්තකින් මතක් සතුට වෙන්න බෑ. හැබැයි රට දුවන. පාගල හරි. හරි. මේ ගත්තත් අඩුර නෑ. හරි? මේ ගත්තත් අඩුර නෑ. නමුත් උදේ ඉඳලා හැන්ද වෙනකම් බල හැන්දලා එක්කම් බල. ඇයි අපිට වෙලා තියෙන්නේ මේක? අපි හැබැයි බෞද්ධයෝ තමයි කියන්න තරගාතුයි.
අපි විතර බුරු කියන්නේ කියන ගැස්ස කට්ටියක් තරම් ලෝකේ නැහැ. පළවෙනි තමයි අපිට තමයි හැම වෙන්නේ බුරු. පළවෙනි බුරු මිසක් සතෙක් ඉන්නවා කියලා පිළිගත්තු එක. මේ Taman තුල සතෙක් ඉන්නවා කියලා පිළිගත්තු එක පළවෙනි බොරුව. Taman තුල සතෙක් ඉන්නවා කියලා පිළිගත්තු එක. ඔබ හැම කෙනෙක්ම උච්චාරණ කරන්නේ නැහැ. මම කියන්නේ පුද්ගලෙයි. ඉතින් ඒ මුලාව සෑම දිනකට විද්‍යාත්මකක් තියෙනවා. දාර්ශනිකයක් තියෙනවා. සංගීතයක් තියෙන මොඩිකක්. මම කියලා පුද්ගලෙක් පිළිගත්තු එක. ඒ පිළිගැනීම නිසා සද්ධර්මයේ නැතුණා. ශ්‍රද්ධර්මයේ මතුව. මොකද්ද මේ සද්ධර්මයේ ශ්‍රද්ධර්මයේ කියන එක? සද්ධර්මයේ කියලා කියන්නේ මෙන්න මේ ධර්ම වල. මේ බාහිර ගන්න ඕන තමයි ළඟ තියෙන්නේ. ඇසෙන් බලලා යම් දැනීමක් ලබා ගන්නවා. කනෙන් අහලා යම් දැනීමක් ලබා ගන්නවා. නාසයෙන් ගවිසොඳ වශයෙන් යම් දැනීමක් ලබා ගන්නවා. දිවෙන් රස වශයෙන් යම් දැනීමක් ලබා ගන්නවා. කයෙන් ස්පර්ශ වශයෙන් යම් දැනීමක් ලබා ගන්නවා. මේ කල්ප කායගත කරාම අරූප ධර්මයක් වශයෙන් මන කියලා කියනවා. මන ධර්ම වශයෙන් මේ කර්ම හය. මේ සියලු දැනීම මේ දැනීම තුළ ඉඳගෙන මේ දැනීම තවත් කෙනෙකුට ප්‍රකාශ කරනවා නම් මේකට කියන්නේ ෂඩ් ධර්ම. ෂඩ් කියන්නේ හය. මේ ධර්මයන් සුලබයි. ෂඩ් ධර්මයි. ෂඩ් කියන්නේ හයයි. හය ධර්මයේ සුලබයි. දිවා රාත්‍රී දෙකේ හැටි. නමුත් සද්ධර්මයේ පරම දුක් ලබයි. මොකද මේ සද්ධර්මයේ කියලා කියන්නේ සත්‍ය දුක් ඇති හත. එතන අර දෙන්නේ හයයි. හතේ කියන්නේ මොකද්ද? මේ කියන හයත් එකතු වෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරෙම. මේ තුල සතෙක් ඉන්නවා කියලා පිළිගන්න. උඹ බලගෙන මේ ඇස, කන, නාසය, මන තුල සතෙක් ඉන්නවා කියලා පිළිගන්න. එතෙන්දී ඇති වෙනවා මුලාවක් එක්කම සත් සද්ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ හතෙන් නිදහස් වෙච්ච ධර්මයක්. මේ හතෙන් නිදහස් වෙන තමයි සද්ධර්මය කියන්නේ. පැහැදිලිද? දැන් ඔය කොටු දෙන්නේ. ඈ? ෂඩ් ධර්ම. මේක සතෙක් ඉන්නේ කියලා තමයි කටයුතු කරන්නේ. මේ හඩ බුදු කෙනෙකුට නැහැ. ධර්මයේ දැකපු කෙනෙකුට නැහැ. සද්ධම්මම් පරම දුර්ලභං පරම දුර්ලභයි මේ හතෙන් නිදහසලා නිදහසලා බණක් අහන්න ලැබෙනවා නම් ඒ ධර්මයක තේරෙන්න පුළුවන් නම් තමයි ඒ හාගේ මල්ලෝ පිටියක් නැහැ